මෙවැනිවට රෝහල් පද්ධති තුල දැඩි සෞඛ්‍ය ගැටලුවක් මතුවලා තියෙනවා කියන මේ සත්‍යද මොකද්ද මේකට හේතුව? ඔව් රෝහල් පද්ධති තුල විශාල සෞඛ්‍ය ගැටලුවක් ඇති වෙන බවටත් ඒක කළමනාකරණය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැදිහත් විය යුතු බවටත් අපි දිගින් දිගටම මාස 8ක විතර කාලයක් තිස්සේ කියනවා. නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ සඳහා කිසිදු වැඩපිළිවෙලක් යෙදුවේ නැහැ. ඇත්තටම සෞඛ්‍ය අමාත්‍යාංශය අහන්න කෙනෙක් නැති උත්තරයක් දෙන්න කෙනෙක් නැති තත්ත්වයට පත් වෙලා තිබුණා. දැන් ඒකේ ප්‍රතිඵලයක් විදිහට මේ වෙනකොට විවිධ අධ්‍යක්ෂකවරු රෝහල් පරිපාලනය කරන පරිපාලකයන් එක එක ලිපි නිකුත් කරමින් ඉන්නවා රෝහලේ කටයුතු නවත්තන්න කියලා. ඊයේ දවසේදී අපි දැක්කා පේරාදෙණිය ශික්ෂණ රෝහල ශල්‍ය කර්ම නවත්තන්න කිව්වා. අද දවසේ අපි දැක්කා කරාපිටිය රෝහල ශල්‍ය කර්ම නවත්තන්න කියනවා. ජාතික රෝහල මේ වෙනකොට පරීක්ෂණ නවත්තන්න කියලා ලිපියක් නිකුත් කරලා තියෙනවා. එතකොට මේ ලිපි මගින් කියවෙන්නේ දැන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාලනයෙන් ගිලිහිලා රෝහල් අධ්‍යක්ෂකවරුන් Tamanට තියෙන ප්‍රතිපාදනය යටතේ ස්වයන් තීරණ ගනිමින් ඉන්නවා කියන එක. ඔවුන්ට වෙන කරන්නට දෙයක් නැහැ. ඔවුන් පිළිබඳව විනය පරීක්ෂණ වගේ දේවල් කරන්න සෞඛ්‍ය අමාත්‍යාංශය කතා කරන එක විහිළුවක්. මොකද සෞඛ්‍ය අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් අපි කිව්ව අඩුම ගණනේ කමිටුවක් ඩිසාස්ටර් මැනේජ්මන්ට් මේ ආපදා තත්ත්වයක් මේක. මේ ආපදා තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා ෂණික තීරණ අවශ්‍යයි. ඒ ෂණික තීරණ ගැනීම සඳහා සෞඛ්‍ය ලේකම්වරයා නිතර උපදෙස් දෙන තත්ත්වයට තියෙන්නට ඕනේ. සෞඛ්‍ය ලේකම්වරයාගෙන් සාකච්ඡාවක් ගන්න බෑ. මරණ මංචකයේ ඉඳලවත් මං හිතන්නේ අවුරුද්දක් දෙකක් යනකම් සමහර කාරණා සඳහා. ඉතින් ඒ නිසා එහෙම තත්ත්වයක් යටතේ තීරණ ගන්න බෑ. ඒ තීරණ සාමූහික වෙන්නට නම් මේ වෙලාවේ අනිවාර්යයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය මේ හදිසි ආපදා තත්ත්වයකදී කටයුතු කරනවා කටයුතු කිරීම සඳහා සතිපතා රැස් වෙන පාර්ශවකරුවන්ගේ විශේෂ කමිටුවක් පත් කළ යුතුයි. ඒ පාර්ශවකරුවන්ගේ කමිටුව තීරණ ගත යුතුයි. එහෙම ගත්තේ නැත්නම් අද වෙනකොට සිද්ධ වෙලා තියෙන දේ තමයි තැන් තැන්වල අධ්‍යක්ෂකවරුන් තමන්ගේ ස්වයං පාලනයක් බවට පරිවර්තනය කරමින් තමන්ට නැති දේවල් රෝගීන්ට දෙන්න එපා කියමින් ශල්‍ය කර්ම නවත්තනවා, පරීක්ෂණ නවත්තනවා, ඊළඟට තව තව ඖෂධ නවත්තනවා. මේම නවත්තන්න කියලා ලියුම් ගහපු ඒවත් තියෙන ටිකයි. ඊට අමතරව ලියුම් නොගහ නවතින කාරණාවන් බොහොමයක් තියෙනවා. ඒ නිසා අද ප්‍රතිකාර සේවාව, රෝහල් සේවාව භයානක අර්බුදයක තියෙන්නේ. රටක මොන අර්බුදය තිබ්බත් අපි කියනවා ඉතා පැහැදිලිව සෞඛ්‍ය සේවාව කියන එක කළමනාකරණය කරන්න ඕනේ. ඒක නිසා තමයි අපි මීට මාස 6කට ඉස්සෙල් ජනාධිපතිවරයාට ඉතාම පැහැදිලිව කිව්වේ මේ සෞඛ්‍ය සේවාව වැටෙන තැන අඩුගානේ තීරණය කළා මානුෂික ආධාර ඉල්ලන්න. මොකද අපි ප්‍රශ්නයක් කිව්වහම එහෙම ප්‍රශ්නයක් නැහැ කියන සෞඛ්‍ය අමාත්‍යාංශයක් තියෙන්නේ. හැබැයි ප්‍රශ්නයක් නැහැ කිව්වයි කියලා උත්තරයක් ලැබෙන්නේ නැහැ. අවසාන වශයෙන් රෝහල් වහලා දාන තත්වයකට තමයි පත් වෙමින් තියෙන්නේ.